සල්ලි පොකුරු කතාව සමග ඒකාබද්ධ වෙලා ඉන්න ඔයාව ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන් අපිට අද වීඩියෝ එක තුලින් මේ ගැන කතා කිරීමටත් පුළුවන්කමක් ලැබෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්න වෙන්නේ. ඉතින් කොහොම හරි අපිට මෙන්න මේ කාරණාව ගැන මෙතනදී සාකච්ඡා කරන්නටත් පුළුවන්කමක් ඇති වෙලා තියෙනවා කියන අපූර්ව කතාව ගැන මට මෙතනදී ඔයත් එක්ක කතා කරන්න පුළුවන්කමකුත් ලැබෙනවා. ඉතින් මම ඉදිරියට මෙන්න මේ වගේ කාරණාවක් ගැන අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවකුත් ඇති කරගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා කතා කරන ප්‍රධානම කාරණයක් බවට පත් කරගන්නේ. ඉතින් ඉදිරියට අපිට මෙන්න මේ වගේ කතාවක් ඔයත් එක්ක සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තුවක් තියාගන්න වෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුළින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්න වෙන්නේ කියන කතාව අපිට අද වීඩියෝ එක තුළින්ම කතා කරන්නට පුළුවන්කමකුත් ලබා ගන්න සිද්ධ වෙනවා කියන කතාව ඉදිරියේදී සිහිපත් කරන්නට බලාපොරොත්තුවකුත් අපිට තියාගන්න පුළුවන්. කොහොමනත් ඔයා මේ වෙද්දි මෙහෙම කතාවක් දන්නවනේ, අනුරාධව ගෙදරින් එළියට දාපේක ඇත්තටම ගොඩක් පැරදි. අනිත් එක මූණ වහගෙන ගිහිල්ලා ගොඩක් දුරක අතෑරලා අපේක ඊට වඩා ලොකු වැරද්දක් විදියට අපි හැමෝටම පෙන්වා දෙන්නටත් පුළුවන්කමක් ලබා ගන්න වෙනවා කියන කාරණාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්න වෙන්නේ. ඉතින් කොහම වුණත් ඔයාට කියන්න ඕනේ අනුරාධ කොහොම හරි මේ කට්ටිය ඉන්න තැන හොයාගෙන ඇවිත් තියෙනවා කියන කාරණාව තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන ප්‍රධානම කාරණයක් බවට පත්ුනේ කියන කතාව ඉදිරියේදී සිහිපත් කරන්නටත් බලාපොරොත්තු රසක්ම එකතු කරගන්නට උමනාවක් තියෙනවා කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා මතක් කරන්නට උනන්දුවක් තියාගන්නවා. ඉතින් කොහොම හරි මට මේ වගේ දෙයක් ගැන ඔයත් එක්ක කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒක විශේෂම කාරණාවක් විදියට මම කතා කරනවා. අනිවාර්යෙන් අපිට මෙන්න මේ දේ ගැන මේ විදියට තමයි කතා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියන කතාව ඉදිරියේදී සිහිපත් කරන්නටත් අරමුණක් තියාගන්න සිද්ධ වෙනවා කියන කතාව ගැන විශේෂම කතාවක් මතක් කරලා දෙන්න පුළුවන්. ඔයා දන්නවද මේ සිදුවීම ගැන? අනුරාධ රුක්මන්ට විතරක් නෙවෙයි ගෙදර වැඩ කරන කෙනාටත් හරි හරියට බනවදින්න ඉඩකඩක් තිබෙනවා. තමන් ඒ විදියට තනි කරලා ආපෙක ගැන ඇත්තටම ලොකුම ලොකු කේන්තියක් තියෙනවා කියන කතාව අපිට අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන්නටත් බලාපොරොත්තු රසක්ම තියාගන්නවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු රසක් තියාගන්න කියන කතාව අද වීඩියෝ එක හරහා මතක් කරන්නට අපි ලොකුවටම ආසාවක් තියාගත්ත කියන දේ ගැන තමයි ඔන්න මම ඔයත් එක්ක කතා කරන ප්‍රධානම කාරණාව බවට පත් වෙන්නේ.